පින්බර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට. අදත් සුපුරුදු පරිදි ඉරිදා උදෑසනේ අපි මේ සූදානම් වන්නේ සිරස FM කවිබණ මණ්ඩපයේ ශ්‍රවණය කරන්නයි. මසුරුකම අපි හැම කෙනෙකුගේම ජීවිතවල ටිකක් හරි තියෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මසුරුකමට පුළුවන්කම තියෙනවා ටිකෙන් ටික අපි හැම කෙනෙකුගේම ජීවිත විනාශ කළා දාන්න. අපි නොදැනුවත්වම මසුරුකම නිසා අපේ ජීවිත ලොකු අගාධයකට වැටෙන්නත් පුළුවන්කම තියෙනවා. අද සිරස FM කවිබණ මණ්ඩපේ කාමනීය ජාතකයෙන් අපි ඔබට කියන සූදානම් වෙන්නේ ඒකනයි. අද කාමනීය ජාතකය කවියෙන් ඔබට දේශනා කරන්නේ අතුරුගිරිය ශ්‍රී ධර්ම විජිතාශ්‍රම විහාරාධිකාරී කාව්‍යශ්‍රී පූජ්‍ය මස්සන්නේ විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අවසරයි ස්වාමීනි. වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදැහැති කාරුණික පින්වතුනි අදත් ඔබ මේ සූදානම් වෙන්නේ සිරස FM කවිබණ මණ්ඩපය තුළින් උතුම් කවිබණ දේශනාවක් ශ්‍රවණය කරන්නටයි. ඊට පෙරාතුව අපි තුනුරුවන් වන්දනා කරමු. ඉසුරු බර ගුණෙන් තුන් ලොව සැනසු මහකරුණාවෙන් නිමාල ඉසුරු බර ගුණෙන් තුන් ලොව සැනසු මහකරුණාවෙන් නිමාල සසර දුක නසනු පිණිස වඳින්නෙමි සම්බුදු සිරිපා කමල සසර දුක නසනු පිණිස වඳින්නෙමි සම්බුදු සිරිපා කමල කහවත දරමින්
හදේතියාගෙන පිම්බර සසුනේමවයයි කහවත දරමින් හදේතියාගෙන පිම්බර සසුනේමවයයි මහභක්තියෙන් මම නමදින්නේ පිවිතුරු සදහම් සුවයයි මහභක්තියෙන් මම නමදින්නේ පිවිතුරු සදහම් සුවයයි යුතුකම විලසට තෙවනුව දෑතම මගෙනලලතට ගෙනමි යුතුකම විලසට තෙවනුව දෑතම මගෙනලලතට ගෙනමි පාමුලයෙහි වැඳ වැටි පුදන්නෙමි මහසඟරුවන නමාමි පාමුලයෙහි වැඳ වැටි පුදන්නෙමි මහසඟරුවන නමාමි සදැහැති කාරුණික පින්වතුනි සසර කෙටි කර ගැනීමට කෙරෙන මේ උත්සාහයේදී පළමුවෙන්ම අපි මෙන්න මේ ගැන සිතට ගනිමු ඉසුරින් පිරිදාහම් වාදනක් ආසන්නට වසවත් මාරුගේ මාගෙවුවයින් වාසන්නට පින්වත උතුම් සිත් මල් බැඳි දැහැන් පිට සැරසෙමු කවුරු කවුරුත් බණ අසන්නට මේදම් අවවාදයගෙන සිතට සවියක් අරගෙන හැම දෙන ගතට අපේ බුදුන් සිහි කරමින් සිතට ගමන් කරමු නිවනේ මාවතට ගමන් කරමු නිවනේ මාවතට සිරස් FM තුලින් පින්වත් ඔබට පිදෙන මේ පින්බර උදෑසන දවසේ මාතෘකාව ලෙස අද අපි තෝරාගත්තේ කාමනීය ජාතකයයි එහෙමනම් අපි ඒ කතාව මෙලෙස ශ්‍රවණය කරන්න සූදානම් වෙමු පින්වත අපේත සතුටින් වනාගමු ඉන් පසු දහම් වාසිරිවැල් දිනාගමු අරගත් මහපින් සසරට තබාගමු ජාතක පොතේ පිටු අතරට වහායමු කවිකර කියන්නේ මිමමයි සේදු උදේ කැරකෙයේ දිසාවට හදවත් රෝදේ කවුරුත් නගනු මැන
සාදු යන නාදේ බරණැස් නුවර වෙත ඔසවමු අපි පාදේ කාරුණික පින්වතුනි එදා බරණැස් පුරය බොහෝම වාසනාවන්ත භාවයකටයි පත් වෙලා තිබුණේ ඊට හේතු කාරණා කියන්නට අහන්නට කලින් අපි බලමු කවුද ඒ රටේ රජතුමා කියලා සිල්වත් බවට නම් ඔහු හරි පාමාය කෙලිලොල් බවට නම් නේත සිත යොමාය එහෙයින් කාටුක බාවරටටම හඬාය රටරජ කලේ බාඹදත් රජතුමාය අනුකම්පාව හදවත තුල නැත ඇත්තේ මහදුෂ්ටකම් ඒ තුල පුරවාගත්තේ නැහෙමින් ලෝභ කමයන අදහස්මත්තේ මේ රජු යන්නේ පාවුපිරි මාවත පැත්තේ රටේ රජතුමා විදිහට හිටපු බඹදත් රජතුමාගේ නොසැලකිල්ල ලෝභකම කොයි තරම්ද කියලා තවත් කියනවා නම් පින්බතුනි දහමක් ගැන නැහැ කිසිවක් දන්නේ කහවනු ගැන මයි නින්දෙත් ගැන්නේ ලෝභකමේ පියවර මග මෙන්නේ හිඟන්නේ කුටවත් නෑ දන් දුන්නේ අසරණ වෙන්දේ බරණැස් දීපය සමගින් මිනිසුන්ගේ සන්තාපය වගේ මුළු රටට මේ ලෙස සාපය රජහිත තුල පිරිලා ඇත කෝපය අරගෙන රාජකමේ මහරජ අසුනේ පෙලෙන් නොසිතා දුරට සිතමින් ලෝභයේ බිලෙන් දුප්පත් කෙනාගෙන් සහ මහ වෙළඳ සැලෙන් බදු අය කරගනි මහරජු විගස බලෙන් ඈතට වේලා කෝයේ කවරුත් සීනාවෙන් පීරා හදවතම දුක පිරි පනාවෙන් පතමින් සුවය යන්න මගව මනාවෙන් කල්ගත කලාමිනිසුන් වේදනාවෙන් පින්වත්තුනි බඹදත් රජතුමා මිනිසුන් තලාපෙලා බදු එකතු කරමින් ලෝභය නිසා භාණ්ඩාගාරයේ පුරවද්දී අහිංසක දුප්පත් යමෙකුට දෙන්නට බදු ගෙවන්නට මසුරන් නොමැති වුනොත් ඔහුට අත්තුනේ මෙන්න මේ වැනි විරණමක් කුසට නැති වුණත් කිසිවිට ආහාර
लक्ष्मी राजुगे कोपये दंगर अनुकंपावें वीला पहर लेबेनवा ओहाट तद खास पहार मिनी सुन हट बह मियाओलन सिदूनी एहें तव वींदवन ओन निसावेन सित सेन सिन्न क्युवा देवियनी अपरक दिन्न पिंगवतुनी රජතුමාගේ මේ ක්‍රියා පිළිවෙල නිසාම රටවැසියා අඬා වැළපෙමින් දෙවියන් වහන්සේ වඳිනවා උන් වහන්සේගේ පිහිට ඉල්ලනවා කුමක්ද සිදුනේ පින්වතනෝ මෑත ඒ ගැන තව තව වාදේ කරකේ ගුවන් තලයට दुख मोसुरो दे मिनी सुन कियन बीट देवियान हटवो दे सक देवी राजूट पेने नवा में अपरादे दुग्गेन विली मानु लोकें सुन हिंदा हदवत सोकें वसुन तुसित पुरे दिली दिली सी वसन उन्नु वी अनवा पांडु पुल असुन हेमदा मिनी साट पीटट हिंदीन निया पेनन आडुन तिव हेम वीट हादे दाया कोहमद मेवने नियमित लेसट सोया सागंदेवी राजुन बैलुवा मेकी मद किया सदहति पिंगतुनी तुसित दिव्य लोकेट पेनुनु ඒ අවාසනාවන්ත සිදුවීම් සමුදාය නිසාවෙන් ශක්‍ර දේවේන්ද්‍රයාගේ පාණ්ඩු කම්බල ශෛලාසනයේ උණුණා ශක්‍ර දේවේන්ද්‍රයා මේ රජුන් කියන්නේ කවුද කියලා අපි අහලා බලමු පින්වතුනි ශක්‍ර දේව් රජුන් කියන්නේ කවුද කියලා ඔබට දැන් පැහැදිලි වේවි කලයුත්තේ කුමක් දැයි සිත यो माया नितरम दाम वेनु वेन हिस नमाया पिंवत देवु लोवट सुवसेत हमाया सागं देवी राजुन आप बोसात तुमाय महाराजु लोभ सीत आर गानी मीन आवट कलयु तुमेय किसी वाग पावतीन पावट तीरनयाक आरां सेल किय यूतु बावट साक देवी ने
तुयो माई पिंवत मानु लोवट पिंवतुनी तमंगे पांडु पुल्लसुनो नू बावे दुटु सक्र देवेंद्र रजतुमा वहाम मनुलो के दिस बेलुआम इतुमा दक्षिणवा मी बमदत रजतुमागे क्रिया कलापे निसा सिदु वीति बेने अनार्ते पिलिबादवे इदाये सक्र देवेंद्रिय विलाहिटिये अपे भूसतानन वहांसे उन वहांसे मिसे तीरने करनवा हिटी आत्मलोभ कामे को नोराट विंद गातन तातन मीनी सुन ए गहट वन सा ए तूल फवतीन काट वियुतु विनवा हम टम पीत वन सालन ट ए गाती निवट पिली तुरु दिन ट पवतीन पवट भल मीं वेसे तोरु हिमीट आवट साक देव राजु यान वामानु लोवट सोया बालागेन वट पीट पैतंते वग की मेई रेंदीला ताम चीतंते सेने किंग बेंदीला मनुलो वे मातंते बमुने कुगे वेशय आर गातंते पिंगवतुनी एदा सक्देव रजतुमा में मनुलो केट पैमिने ब्राक्मने कुगे वेशय आरगेने तोरतुरु सपयान्ने कुगे वेशय आरगेने රජතුමා වෙතට යනවා මෙන්න මේ විදිහට මහරජ වාසල වෙත පැමිණෙනවා අවට වට පිටේ Siri නරඹනවා කොතනද බඹ දාත් රජු විමසනවා එතුමා වෙත विगसिन पैमीने नवा बमुने कुएत राजो सिहासुन असल वेलाती बे राजुगे हित निसाल पितत दामन्नत हित तूल कसल अद हसवा पुराई जाय वेन हसल पिंगवतुनी रजु हमुट गिय अर वेसर गत्तु सक्र देवेंद्रया ब्राह्मणिया नमीन गिहिल्ला मेन्न मे विधियट पवसनवा रजतुमाट फेर पिन पल पावा दिन्नट महासेवा महाराज तुमनी मम ओब हमुवेन्नट आवा हमुवेन्नट आवा सुमुदु अदन पावे ए सवनट आवे उमागंद बामुनाने नियोब माहट देन सेवे माहट देन सेवे अन्न मट मरासे जय गन्नट देसे महाराज तुमनी ओब आट देन्ने मियु पदेसे देन्ने मियु पदेसे ओय आद आस्मिनुवेन पवसा एक गोनुवेन
කුමක්ද ඔය උපදේශය පවසන මා වෙනුවෙන් පවසන මා වෙනුවෙන් සම්පත් සුවිශාල පවතින සේසේල මහරජ නුවරක් තියෙනවා නාමෙන් පංචාල නාමෙන් පංචාල ඉන්දිපත් සාකේක රජ ආසන නේක මේ තුනේම බොහෝ තිබේ මුතුරන් නැමදාක නොකල මැන විසන්ද කරමු එතැන සුද්ද ඒවාර ගන්නට අපි වහා කරමු යුද්ද වහා කරමු යුද්ද ඒකට මග පෙන්නන් එහි රජවරු පන්නන් ඔබ හට ඒවා දිනන්න සහයෝගය දෙන්නන් සහයෝගය දෙන්නන් පින්වතුනි රජතුමාට බොහොම සතුටුයි මේ බ්‍රාහ්මණය ඇවිදිල්ල කියූ කතාවට රජතුමනි පංචාල කියලා නගරයක් තියෙනවා මේ නගරයේ රන්මුතු වලින් ඇදූ රාජාසන ඉඳිපත් සහ කේකාදී මහා වටින වස්තු රාශියක් තියෙනවා ඒවා ගන්න අපි යුද්ධ කරමු රජතුමා වහාම සතුරට පත් වෙලා බමුණාට ප්‍රශංසා කරලා මහා යුද්ධයක් සූදානම් කරන්නට පවා තීරණය කරනවා බලන්න සතුරු සිතින් බ්‍රාහ්මණයාට රජු මෙසේ පවසනවා මසුරන් ගැන සිතමින් හැමරැක සිතේ වේලේ මැව්වා මම නම් නේක තේරුම් ගත් හින්දා ඔබ ඒක මට සතුටට කාරණය කිමේක ඊට වේලාවක් නැහැ නොවැ දැන්නම් දිනවමි ඔබ හැම තැනදීම මන්නම් ඔබේ මුළු ජීවිතයම සනසන්නම් හෙට උදයම මම ආපසු එන්නම් මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කරලා පොරොන්දුන බෝසතාණන් වහන්සේ අර බ්‍රාහ්මණය පින්වතුනි මාලිගාවෙන් නික්ම ගියා එදා රජතුමාට නිින්දක් නෑ ඔහු එළිවෙන තුරා කල්පනා කළේ රටවල් තුනම දිනාගෙන කාසි එකතු කරන ආකාරය පසුදා උදේම අවදි වෙලා සේනාව එහෙම සංවිධානය කරගත්ත මේ රජතුමා පින්වතුනි වෙනදට වඩා මහරජෝ සතුටින් බොම හිටියා ලබා හදවත තුල සැනසීම එනමුත් වේදනා දීලා මුලදීම බමුණාවේ නෑ රජමැදුරට තාම වෙනසේ ගෙහෙන්වාගේ තම සැනසිල්ල ගයන වතෙමිමින් පින්වත මැසිවිල්ල තව තව රත් වේලා ලෝබේ
gini dælle maharaju balan et dik karagena bella yuddhayata yannata seenawa samvidhanaya karagena balagena hitiyat bamunave ne dawalwana vita rajatuma e gana tama ematiwareyekugen vimaswama ohu dunne meveni piliturak Ani maharaj tumani me gan tiye adhas mele sakanda ape rajayat ita itavat guneti mini seke pemini unda නමුත් මේ ගැන නොකිය ඉන්නට නොහැක පවසමි කඳුලරන්දා ඔහු මෙහි යලි ආවේ නැත්තේ වතුර උගුරක් නොදුන් නින්දා වතුරෙ උගුරක් නොදුන් නින්දා රජතුමාට තමන් කළ වරද වැටුණා ඔහු කම්පා වුණේ ඔහුට නොසලකෝ නිසා නෙවෙයි රටවල් තුන නොලැබෙන නිසායි මතු කරගෙන දුක හදේ මේවැනි අදහස් යෙදේ මොනවද මම කරගත්තේ නිතාගේ කඳුලැලි රැඳේ නිතාගේ කඳුලැලි රැඳේ සිහිනෙන් රටවල් දිනා ගන්නට ඇති උවමනා ජය ගන්නට බැරි හින්දා මහරජු එක් තැන්නුනා මහරජු එක් තැන්නුනා උනත් සිතට භාරය දැන් වරදින පාරය එය දැනගත් හින්දාවෙන් හැදුනි අතේ සාරය හැඳුනි අතේ සාරය මේ පිළිබඳවම කල්පනා කරමින් සිටි රජතුමා පින්වතුනි රටවල් දිනන්නට නොහැකි ඌ නිසාමෙන්ම ලේ අතිසාරයේ වැළඳිලා බලවත් ලෙඩට සහ රෝගාතුරයට පත් වෙනවා දරුණු රෝගයක මහරජු ඉන්නේ ජීවිත අවදානම වැඩි වෙන්නේ බෙහෙත් කළත් නැහැ සුවයක් වෙන්නේ වෙද ඇඳුරන් ආපසුයින් යන්නේ නොසිතු දේවල් දැන් සිදු වෙනවා අනේ කරන්නද ඇදුරන් මොනවා හිතේ වේදනා වන් මත පනවා බඹදත් මහරජු එක් තැන් වෙනවා මෙන්න මේ අවස්ථාවේ සක්දේවේන්ද්‍රය පින්වතුනි නැවත වෙද මහත්මයෙකුගේ වේශයක් මවාගෙන රජතුමා ළඟට පැමිණෙනවා ඇවිත් කලයුතු කාරණා නිසි ලෙස හැඳින්නෙමි ඒවා නිරන්තරයෙන් මම
यो दान्नेमि मी मुलु रटेटे यहापत एती करान्नेमि महाराज मम ओबव सुवपत् करान्नेमि सुंदर सानी पय ऐसे नैन पेना ही तुवे मे बावे नाम आपसुआना इनामुत आसावे देंदुरु मेतन दी ये ना पावसनु किमद मम करलन्नट රජතුමා බමුණගෙන් අහනවා මේ රෝගී සුව කරන්නට නම් මා කුමක්ද කළ යුතු වන්නේ පින්වතුනි බමුණ පිළිතුරු දෙනවා මහරජතුමනි ලෝභ ద్వේස මෝහ අතහැර ධාර්මිකව රට පාලනය කරන බවට පොරොන්දු වන්නේ නම් පමණක් මම ඔබව සුවපත් කරන්නෙමි යනුවෙන් පවසනවා පින්වතුනි එදා සිට ඒ රටට ඊටාම යහපත් කාලයක් උදා වුණා දුක කඳුල නිමා වුණා රජතුමාගේ රෝගියත් සුවපත් වුණා මේ කතාව අපිට දෙන ආදර්ශය ඊටා විශාලයි පින්වතුනි වස විස හිත් නසනනික රස මුසුබස් නඳුර දැක ලෝභය ద్వේසය ඇති තැන सुवयाक नेत मानसिक सुवयाक नेत मानसिक पावनाम महा वासन्वेन्ने इमी पावे साई मासन सेन्ने गुणवात्न काम वापुरनु मेन रेंदे नियम आसन्वेन्ने रेंदे नियम आसन्वेन्ने एइं नियम रेकवारनाई मतुवन्ने हिरु किरनाई ससरम यहापत् वेवा हेमटम तिसारन सारनाई हेमटम तिसारन सारनाई अदत् ओब श्रवणीय कले मे कवि बण मंडपये देशित उतुम जातक देशनाव तुलिं ओबे जीवितेट आदर्श्यक् एकतु करगेन जीविते लस्सन करगांट मेम कामनीय जातक देशनावे ओबे देशवन्वलट आलोक्यक् वेवा दहम श्रवणानुश्रीय महा पिंबलें लोसतुं सुरकिन देवियोत् ओबत् उतुम अमा महा निवनिं सनसेवा एयै सिरस एफएम कवि बण मंडपे अपे प्रार्थनावे इपाके सेवेट उडंगुवन्नट एइं यापत नैसेनवा इपाकिसीविट ओबे होंद गाती मैके नवा इपाके ने कुट दुख
පොතක් දෙන්නට එයින් අදවත් පිදෙනවා එපා ආශා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා දුකින් පෙළෙන සත දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත බියෙන් මිදෙත්වා සොවින් තැවෙන සත සොම්නස් වෙත්වා සෑම දෙනාලොවේ සුවපත් වෙත්වා සෑම දෙනාලොවේ නිවන් දකිත්වා සිරසෙෆම් කවිබණ මණ්ඩපෙන් කාමනීය ජාතකය කවියෙන් දේශනා කළේ අතුරුගිරිය ශ්‍රී ධර්ම විජිතාශ්‍රම විහාරාධිකාරී කාව්‍යශ්‍රී පූජ්‍ය මස්සැන්නේ විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේට සිරස FM වෙනුවෙන් අපේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අපි ලබන සතියේත් ඉරිදා උදෑසන 8ට සිරස FM කවිබණ මණ්ඩපයෙන් මුණගැසෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.